දැක්කද ජපානේ එක පොටෝ එකක් දැක්කම හරි අවුල්ලරි පන්සලක රොබෝ හාමුදුරුව කෙනෙක් බණ කියනවා. හාමුදුරු ඔක්කෝම බිම වාඩි වෙලා වැඳගෙන හංගින්න. ඒ කියන්නේ මුළු ත්‍රිපිටකයම මොන කරලාද ජපන් භාෂාවට හරවලා ඒක එයාට දීලා තියෙනවා. එයා මොකක් හරි ඇහුවොත් එම ත්‍රිපිටකයේ මෙන්න මේ අහවල් මජ්ක්‍ධිම නිකායේ මෙන්න මේ සූත්‍රය මට කියන්න කියලා කියපු ගම්ම කියනවා ඒක. දැන් අපිට බෑනේ එච්චර ඉක්මනින් මතක් කරගන්න ඒක. මේ පුතේ මෙහෙම එහෙම හිත හිත ඉඳ දෙයක් නැහැ. ප්‍රශ්න අහන සැනින් ටක් ගාලා ඒක කියනවා. මරු වැඩේනේ. ඒකනේ ඒ තරම් විශාල පොත් ගොඩක තියෙන දේවල් එක සැරේ අරගෙන එක සැරේ ඇනලයිස් කළා එකවර දෙන්න පුළුවන් එයාට. අපි වගේ පොඩ්ඩක් ඉන්න ඕව කියන්නේ හරි. ඒ අනුව අනාගතේ බුදු වෙන්නෙත් ඒයි බුදු කෙනෙන්. දැන් හිතෙනවා හරි අර කිව්ව කතාව හරි කියලා කවුද? ස්ටෙපාන් හෝකින්ස් මැරෙන්න කලින් මේ මෑත කාලේ හිටපු හොඳම විද්‍යාඥයනේ හරි. අර ඔය පාකින්සන් ඇල්සයිම රෝග ගණනාවක් හැදිලා හිටිය කතා කරන්න බැරුව. එය අවසානයේ කියනවා මිනිසාට ඉදිරියේ පවතින ප්‍රබලම අභියෝගය වන්නේ මොකද්ද? ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන් කියන එකයි. එදා මිනිසුන්ගේ ජීවිතයට තියෙන ප්‍රබල අභියෝගය වෙන්නේ එකයි කියලා. තාම අභියෝගය වෙන්න පටන් ගන්න නැහැ. චුට්ට චුට්ට එන්නේ. පැහැදිලිද ඒක?